දරු නව අමාත්‍යවරුණි අද මේ අවස්ථ අමතන්නේ ලංකා යිතිහාසේ ඉතාමත්ම දුෂ්කර අභියෝගාත්මක ආර්ථික වශයෙන් දේශපාලන වශයෙන් සමාජය වශයෙන් රට තීර්නාාත්මක අවස්ථාවකට මුණදී තිබෙන අවස්ථාව. අද මම දේෂ්ඨත්වය සලකන්නේ නැතුව නව ඇමතිවරුන් පත් කල්ල තිබෙනවා. ඇමති තනතුරු වර ප්‍රසාදයක් නෙවෙේ. එක විශාල වගකීම. මම තමුන්නාන්සේ ලගින් ඉල්ලා සිටිනවා. කිසිදු අමතර වර ප්‍රසාධයක්. ඇැතිවරෙක් කියල පාවිච්චි කණන් දෙපා. මමමන් නාන්සිලගේ බලපපුරොත්තු වෙන්නේ අවංකව කාර්යක්ෂමව පිරිසුදු පාලනයකට කැප වෙන්න කියලා. එ වගේම ඔබ යටිතේ ඇති ආයතන දූෂනයෙන් තොර ජනතා සේවයට කැපවුණු ආයතන බවට පත් කරන්නට කියලා. අද රාජ්‍ය ආයතන බොහොමයක් පවතින්නේ බරපතල මූල්්‍ය අර්බුද් තත්වයක. ඒවා නිවැරදි කර ගැනීම ඉතාමත්ම අවශ්‍යයි බතුමන්ලාට ලැබෙන රන්නට තියන්න ප්‍රධාන කාරය විදන්නවා ඇමති තනතුරු ලැබුණම තමන්ට ලැබෙන අමාත්‍යංශය ආයතන වල රැකයාවල් දෙන්න සූදානම් වෙනවා මම මේ වගේ අතත්ත්වයක් යටතේ කරන්න එපා කියලමම අත්තවශයෙන්ම අමාත්‍යංශ කළයුත්තේ රැකයා නිර්මාණය කිරීම නිෂ්පාදනය කිරීමයි. අද පවතින මේ අර්බුදයඒ ජනතාව ඉල්ලපු සිිස්ටම් චයින්ජ එක කරන්න හොඳ අවස්ථාව. තමන්නාාන්සට අවස්ථාව ලැබිලතියනවා. මම ඉල්ලා සිටිනවා තරුණයන්ග ඒ පකාර කරන්නට කියලා පසුගිය වර්ෂ දෙකා මාර තුළ අපිට විපශාල අභියෝග තිබුණා කෝවි වසංගතයඒ වගේම නය බරවැනි දෙවත් හම වනත් අපෙන් අතපසුුවීම සිදුව වුණා. එ නිවැරදි කරගන්නට ඕන. නිවැරදි කරගන තමයි පීදිරියට යන්නට ඕන. ජනතාවගේ විශ්වාසයනව දිනාගන්න. දැන්න්න ජාත්‍යයන්තර මුල්ලෙ අරමුල්දල සමග වැඩසඳහනකට මීට පෙර යන්න තිබන කියල මම විශ්වාස කරන්නා. වගේ ගොවීන්ට රසායිනික පොහොර ලබා නොදීම. මමහිතන්නේ වරදක් කියල මමහිතනවා. අපි ඒ වනැවත ලබා දෙන්න ක්‍රියා කල්ලා තිබෙනවා. මේ ආර්ථික අර්බුදය නිසා මතුණු ගැටලු රාශයකින් අද ජනතාව පීඩනයට පත්වලා තිබෙනවා. ඒ ගැන මම කනගාට වෙන ජීවනවියදම දරාගත නොහැකිව සිටින ජනතාවට අත්‍යවාශ්‍ය බා්ඩ ලබා ගැනීම සඳහා. පෝලිම්වල කාලය ගත කිරීමට සිදුවීම නැතිවන වේදනාව. අසාහනය හා කෝපය ඉතාමත්ම සාධාරණයි. අතීතයේ කුමනනාඩු පාඩු සිදුවී තිබුණද වර්තමාන අභියෝගයන් සහ දුෂ්කරතාවයන්. කළමනා කරනය කිරීමේ වගකීම තිබෙන්නේ. ජනතා විසින් තෝරාපත් කළ ජනාධිපතිවරයා වන මාතයි. කුමන දෂ්රත අභියෝගයන් මත්දේ වුවත් ඒ වගකීම. පහර අරින්නේ නැති බව මාපත් කළ ජනතාවට මං පුරොන්වෙන. මේ වනවිට සමාජය මුහුණ දෙන විවිධ ගැටලු අතුරින් ප්‍රමුඛතාවේ වන්නේ ආර්ථික අර්බුදයට අපි විසඳුම් ස්වයන්නට වුණේ. එය විසඳන්නේ නැතුව අන කිසිදු ගැටලුවක් සට බැ ඒ නිසා රටේ ආර්ථිකය අතාතත්වයට පත්කිරීම සඳහා. අවශ්‍ය වැදගත් තීන්දු කීපයක්ම මේ වන විටත් මාවිසින් ගෙන තිබෙනවා. ඒ මූලිකසා ඉතා වැදගත් පියවරක් ලෙස නව මුදල්ලමතිවරේ දීර්ග කාලීන. අත්දැකීමම් සහිත නව මහ බැන්කු ධිපතිවරේ සහ නව බාණ්ඩාගාර ලේකම්වරේ පත්කිරීමට කටයුතු කළ. එ වගේම ආර්ථික කළමනා කරන ශේෂත්‍රය, ජාත්‍යන්තර අත්දැකීමහා ඉහල පිළිගැනීමක් සහිත ආර්ථික විශේෂකීෙන් තිදෙනෙකු. ආර්ථික කළමනා කරනය පිළිබඳව රජයට හා ට උපදෙස්දීමට වෙ පත් කරල තියෙනවා. එ වගේම රජයටසායදීමට රාජ්‍යසා පුද්ගලිකාංශේ විශේෂක්තියෙන් පිරිසුකුවෙ පත් කරල තිබෙන. මේ කණ්ඩායම සමග එක්ව අප විසින් රටේ ආර්ථිකය යලී ස්ථාවර කිරීම වැදගත් තීන්දු තීරණ ගණනාව පසුගිය දින කීපේ තුළ අපි ගනු ලැබෝ. අප හැම විටම ජනතාවට සත්‍යය පවසන්නට ඕනේ. ජනතාවගෙන් යථාර්ථය වසන් කරන්න කිරීමෙන් පලක් නෑහ. ඔබට ලැබෙන තොරතුරු බුද්ධියෙන් විමසා. කරුණු වටහාගන්නා ලෙස මබෙනුත්තා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ප්‍රශ්නය තේරුම් ගත්තොත් පමණයි ට විසිඳදුම් සවයායට ොුවන් වෙ. ඒසඳහා අපට බියල්ලු දෙනාගේ සහය හා එකඟදාව අවශ්‍යයි. අද වෙන විට අපේ රට බරපතල විදේශ විනමේ හිංගේට හා නය අරබුදයකට මුණ දී තිබෙනවා මෙ අමස්ථාවේ අප සතුව ඇති සීමිත විදේශ විනිමේ ජනතාවගේ අවශ්‍යතා සඳහා යොදාගන්න ටෝනි. එසේම හදිසි විදේශ විනිමේ අවශ්‍යතා සඳහා මුදල් සොයාගන්නට ඕනි. කෙටි කාලීනව ගෙවියුතු විදේශ ණයගෙවීමට. පට ඇති අපහසුතාව අපි මේ වෙන විටාත් නහිමියන්ට දැනුම්දීල තියෙනවා. මේ අනුව නය ප්‍රතිවව්ුව ගත කිවීමේ වැඩස්ථානක් ආරම්භ වෙලා තියෙන. මාමිසින් අලුතින් පත්කොට ඇති ආර්ථෙක කළමනා කරන කණ්ඩායම මේ වන විටත්. අපගේ මිත්‍ර අටවල් හා ජාත්‍යන්තර මූල්්‍ය අරමුදල ලෝක බැංකුව. ආසියානු සංවර්ධන බැංක්කුව වැනි ජාත්‍යන්ත්‍ර ආයතන සමග සාකච්ඡා රම්ම කල්ල තියෙනවා. රජය ජාත්‍යන්ත්‍ර මුල්ලේ අරමුදල සමඟ වැඩසටහනකට එළෙන්න්නට කැමති බව ඇැනුම් දුන්නේ මීට මසකට පමණ පෙරයි. ඒ සාකච්ඡා ඉදිරියට ගෙනයාම සඳහා. මුදල් ලැමතිවරයා හා අදාළ ලියධාරන් මෙමෙන විටත් ඇමෙරිකාවට ගොස්තිබෙනවා. තෙල් අෞෂදසා වෙනත් තත්‍යවශ්‍ය බාණ්ඩ වර්ග කීපයක්ම. ආනායනෙ කිරීම සඳහාපට ඉන්දාවෙන් නය පහසුකමක් ලැබිල තියෙනවා. ඉට අමතරව ගෑස් පොහොර කිරිපිටි හාවෂද ආනායනය සඳහාසාය ලබාදීමට ලෝක බැංකුව ඉදිරිපත්වී සිටිනවා. ජනතාවට අවශ්‍ය තෙල්සාගෑස් මේමනවිටත් රටට ලැබවිින් පවතුනත්. පසුගිය දිනවලයවා නිසිාකාරව බෙදාහැරීම සිදුවනේ නෑ. මේ නිසා ජනතාවට සිදුවන අපහසුතාවයන් අවම කිරීමට. අපි දැන් කටයුතු කරමින් සිටිනවා. වෙළඳ පෝලේ ඉද න්ගේට තවත් ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ. ඉදිරියේ දිහිගයක් ඇති වෙනයි. සැකෙන් ජනතාව විශාල වශයෙන් ඉන්දන රැස් කරනවා. මෙ නිසා රට තුළ ඉන්දන ඉල්ලුම සාමාන්‍ය තත්ත්ට වඩා විශාල වශයෙන් ඉහළ ගොස්තිේෙනවා. ජනතාව පත්වී ඇති දුෂ්කරතාවයන් අයුතු ප්‍රෝජනය ලබන්නා ජාවාරම්කාරයම් පිරසුකුත් මේමෙන විට. බිහිවීටි වවා. මේ පත්වය පාලනය කිරීමටත් රජය මැදියත් වෙලා කටයුතු කරනවා මේගේෙන් ඉල්ලා සිටිනවා මේමගේ අසීරු අවස්ථාවකදීයි වැලකන්නට කියල. ඉතිරී සතිකිහිපය තුළ ඉන්දන ගෑස්හින්ගේ පාලනය කර ගැනීමට අවශ්‍ය තීන්දුු සා තීරණ අපි දැනට අරගෙන තිබෙනවා අපි ක්‍රියාත්මක කරගනය නො. පසුගේ කාලි දීර්ග විදුලිය කැපීම්වටත් හේතුේ බලාගාරවලට අවශ්‍ය ඉන්දනහිගේ. මේ දුෂ්කරතා මධදේවත් අවශ්‍ය ඉන්දන ප්‍රමාණයන් ලබාගෙන ඉදිරි කාලයේදී විදුලිය කැපීමැ දෙකකටවත්. සීම කරගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. කෙටිකාලීන ගැප්ටුවට විසඳුම් සොවෙන අතර අපි මේ තත්ත්වය යළි ඇති නොවීමට කටයුතු කරන්නට ඕනේ. දේශපාලනි හේතු මත දශක ගණනාව පුරා. ප්‍රමාධ කරන ලද සමහර තීන්දු තීරණ කොපමන දෂ්කරුණත් අප විසින් ගතයුතුතේ වෙන. දැන්වත් ආර්ථිකය නි වැැදි මගකට ගෙන අපේ යනාගත පරම්පරාවේ අපේක්ෂා ඉටුවන රටක් ගොඩනැගීමේ වගකීම අපට තිබෙන. අද අප මුහුණදී තිබෙන බරපතල අභියෝගය ජයගැනීමට. අප ජාත්‍යන්ත්‍ර මූලේ අරමුදල වැනි ජාත්‍යන්ත්‍ර ආයතනවල මෙන්ම මිතුරු රටවල සහයද අවශ්‍ය වෙන. සහය ලබාගන්නට පුළුවන් වන්නේ. රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් තිබුණොත් මමණයි. මේ අමස්ථාවේ රටේ යහපත සඳහා. මම සියලු දේශපාලන පක්ෂ එකතුවන්නට කියලා. ආරාධනය කරනවා. එ වගේම මේ අරුබුදය විසඳන්නට අප සමග එක්වන්න කියලා මම පසුගේ සියලුම පක්ෂලට ආරාධනය කළ ම එක ආරර්ධනය පිළිියර්ගෙන අප සමග එකතු වෙලා කටයුතු කරන්නට එයායට තමමත් අවස්ථාවති වෙනවා මේ අසීරු කාලය තුළ රාජ්‍ය පාලනි කරගනය ඇම සඳහා ජාත්‍යන්තය සමඟ ගණුත්ග ෙනනිකිිරබි සඳහ සීවිත සංක්‍යාවකින් සමන්විත මේ අමා්‍ය මණ්ඩලය පත්කරන්නට මන්තීරණය කළේ මේ කැබිනෙට්ටුව නව කැවිිෙට් මණඩලය පත් කිරීමේදී ආණ්ඩු පක්ෂයේ ජේෂ්ටයන් බොහෝ දෙන සිය කැමැත්තෙන් කැබිණෙට් මණ්ඩලෙන් ඉවත් වෙල තරුණ උගත් නව කණ්ඩායමකට අවස්ථාව ලබා දීල තිබෙනවා. ලංකාව ආසිාවේ පැරණිතම ප්‍රජාචන්ත්‍රවාදය ක්‍රියාත්මක වන රට. රටවැසියන් සියලු දෙනාගේ මාරක්ෂාව හා නිදහස රඳාපාවතින්නේ ව්‍යවස්ථානු කූලව ක්‍රියාත්ම වන ප්‍රජාචන්ත්‍රවාදී පාලන ක්‍රමයකි. සමාජයේ ඉතාමත්ම ක්‍රියාශීලී ජනකොටස වන තරුණ පරපුර තමන්ග පීඩනය ඔවුන්ට ම ආවේනිික ක්‍රමවේදවලින් පිට කරන විටේ එහි කිසිද වරදක් තියෙනවයි කියලා. මම හිතන්නේ. රටේ අනාගතය භාරගන්න සිටින තරුණ පරපුරට. තම අදහස් පල කරන්නට විරෝධතා සංවිධානය කරන්නට උද්ගෝෂණ කරන්නට අද සම්පූර්ණ නිදහස තිබෙනවා. ඕ නිර්මාණ ශීලි ලෙස. ඔගේ විරෝතාවන් පවත්වාගෙන අද්දදි. විඥානු කූලව තම රාජකාරය ඉටු කරන. පොලීසිේ වගේම ත්‍රවිධහමුදාව අංශවල නිලධාරීන් මම විශේෂයෙන්ම අගේ කරනු. ඔබදන්නවා පසුගිය වසර දෙකහමාර තුළ මම උද්ගෝෂණ වලට පෙළපාලි වලට විරෝධතාවලට ඉඩදීල තිබුණ නිදහස දීල තිබුණා කිසිම මගේ කාර්යාල ළඟට පැමිණි විරෝධතා පවා මම විශරු අහරන්නට ක්‍රියා කලේ නෑ මම විරෝධතා අරුවන් අතර හිටින බෞතරයක් තරුණ පිරිස. තමන්ගේ රටට සැබවින්ම අවංකවම ආදරය කරන අයයි කළම විශ්වාස කරනවා. රටවෙනුවෙන් ඔුන්ගේ පෙරට පැමිණීම අනාගතය පිළිබඳ සුභවාදී ලකුණක් ලෙසත් මම දකිනවා. ජාති ආගම් හ දේශපාලන බේදයකින් තොරව රටට ආදරය කරා වැඩි දෙනකුට අවශ්‍ය වන්නේ. වත්මන් පාලන ක්‍රමය තුළ ඇති වැරදි නිවැරදි කට රට ගොඩනැගීම මිස රට අරාජික කිරීම නොවෙයි කියල මං විශ්වාස කන්න. එනිසා තරුණයන්ගේ නිල්ලන්නේ. ඔබේ ප්‍රජාචන්ත්‍රවාදී විරෝධතාවන් කලාකාරී මඟකට යොමු කරන්නට අවස්ථාවාදීන්ට ඉඩන දෙන්න පයි කියන එකර. ගරුතර මහා සංගරත්නය පූජකතුමන්ලා වෘතිය වේදීන් කලාකරුවන් මාධ්‍යවේදී විදේශවල ජීවත්වන ශ්‍රී ලාංකිිකයන් හා විවිධ දේශපාලන කණ්ඩායම් වල සාමාජිකයන් ඇතුළු බොෝ දෙෙකු රටේ පවතින තත්ත්වය ගැන නො කදහස් මට ඉදිරිපත් කරල තිබෙනවා. ඒ සියලු අදහස් වලටම සංවේදීව සවන් දෙනවා හැට නවලක්ෂයක් ජනතාව ඔවුන්ගේ චන්ද අයිතිය භාවිතා කොට මට වගකීම බාරදුන්නේ විශාල විශ්වාශයක. මගේ දර කාලය තුළ ඒ බලාපොරොත්තු ඉටු කිරීමට ම බැඳී සිටිනු එ අනුව වත්ම නර්බුදය ජනතාව අපේක්ෂා කල වෙනසල් අබාදීම සද මම අවස්ථාවක් කරගන්න මම මේරට ජනතාවගේ මුදල් හොරකං කලනෑ මගේ දැ එදාත් අදත් පිරිිසිතුයි. මං ජනාධපතිවරණයට ඉදිරිපත් වූයේ බොහෝ දෙනෙකුගේ මගෙන් කළ ඉල්ලි මනි හින්ද නිසක් බලයට ඇති අවශ්‍යතාවයක් නිසා නොවේ. මගේ ජීවිත කාලය තුළදී. මම හමුදාව නිලධාරයෙක් වශයෙන් අුරුදු විස්සක් මේ රටට මම සාර්ථකව සේවය කල තියෙන. එ වගේ ආරක්ෂක ලේකම්වරයා වශයෙන් සාර්ථකව මේ රටට සේවය කල්ල තියෙන. එ වගේ නාගරිත සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් ම සාර්ථකව සේවය කල් තිය. ජන විසින් තෝරාපත් කරල ජනාධිපතිවරයා ලෙස. මම හැමවිටම කටයුතු කරන්නේ විවස්ථානු කූලවහා ප්‍රජාචන්ත්‍රවා ස් රාමුව තුළයි. රටේ විවස්ථාදායක බලේතිබෙන්නේ පාලිමින්තු සතුවයි. එනිසා වි්‍යවස්ථාව සිදියුතු වෙන කම්ප. ගැන මෑතකාලේ විධ දේශපාලන පක්ෂ විසින් ප්‍රකාශ්ි කනල දදහස්. පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කොල් අවශ්‍ය වෙනකම් සම්මතකට ගැනීමට අවකාශය තිබෙනු. ඒ සම්බන්ධය නවශ්‍යපුූර්ණ සහය ඕනම අවස්ථාවක පාර්ලිමේන්තුවට ලබාදීමට මම සූදාන. ට ත්තරීතර විවස්ථාවට ගරු කරමින් ඉදිරියටත් අවශ්‍ය වෙනස්කම් සිදුකොට මේ අරබුදයෙන් රට මුදවා ගැනීමට මාවඔබට පොරුන්දු වෙන අතර ඒ සඳහා ජනතාවගේ අවශ්‍ය සහාය ලබා දෙන රෙස මම සියලු දෙනාගෙන් ඉතාමත්ම ඕනෑ කමින් ඉල්ලා සිටිනවා. වගේම නැමත වරක් සුභ ශංෂනය කරනඒ වගේම ජනතාව පේක්ෂා කරන අවංකව කාර්යක්ෂමව පිරිසිදුවන් ජනතාවට සේවය කර නැමත වරා උතුමන්ලාගේ ඉල්ලා සිටිනවා. බසමට තෙරුවන් සරණයි. නෙ පතා අලු වේඩියෝ සහ ප්‍රවල්ති නැරමීමට එහත බටන එක කලික් කර සත TVව සබස්කරප් කරන්න අු තවීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනෝ කලික් කරන්න.